పటాంగము శ్రీలంక మగన్ పటాంగము. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද ගරු ජනාධිපතිතුමන් එහෙම නැත්නම් අපේ මෙවර මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයා වෙනුවෙන් දේශපාලනයට සංවේදී කලාකරුවන් කීප දෙනෙක් මෙතනට එකතු වෙලා ඉන්නවා. මම උන්ටත් ස්තුති කරනවා මෙවැනි වැඩ කටයුතුකට සහභාගී වීම සම්බන්ධයෙන්. මට විශාල දෙයක් කියන්න නැහැ. ඇත්තටම මම මේ කලාකරුවන් කීප දෙනා කතා කරනකොට මම කියන්න ඕන කරුණු කාරණාත් ඔවුන්ගෙන් කියවුණා. ඉතින් මම පොඩි කෙටි වචන ස්වල්පයක් මම ප්‍රකාශ කරන්නම්. දැන් ඔබතුමාලා දන්නවා රට බංකොලොත් තත්ත්වයටපත් වෙලා තියෙන වෙලාවක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට සියලු දෙනා එකතු වෙලා මේ ජනාධිපති ධූරය බාර දුන්නා. දැන් ඔබතුමාන්සල දන්නවා මේ ජනාධිපති ධූරය වගේ එකක් සාමාන්‍යයෙන් එහෙම මේ කවුරුත් බාර දෙන්නේ නැහැ. ඒක බොහොම අමාරුවෙන් සටනක් කරලා ගන්න ඕන දෙයක්. මම හිතන්නේ එතුමාට ඒක බාර දීපු වෙලාවේ ලාංකීය ජනතාවත් මේ දේශීය ජනතාවත් කිසිදු වචනයක් සම්ති සමාගම් සංවිධාන හෝ පාර්ලිමේන්තුව කිසිම විදියට ඒකට කිසිම ප්‍රතිවිරෝධයක් දැක්වෙත් නැහැ. ඔවුන් ඊටාම නිහඬව ඒ බාර ගැනීම සම්බන්ධයෙන් අනුමත කිරීමක් සිද්ධ කරා. ඉතින් ඒ වගේම එතුමා මම හිතන්නේ මේ අවුරුදු දෙක ඇතුළත ඒ බාරගත් ඒ වගකීම නිසියාකාරව ඉෂ්ට කරා කියලා පුජ්‍යලිකව මම සහ රටේ සියලු දෙනා පිළිගන්නවා. ඉතින් අතර මේ නිසා තමයි අද අපිට මේ මට්ටමින් මෙතනට ඇවිල්ලා මේ කාර්යයෙන් කරන්නත් ඉඩ පහසුකම් තියෙන්නේ නැත්තම් බංකොලොත් රටක මේ වගේ මේ සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මේ අපි ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට එකඟතාවය පළ කරන්නේ? මම හිතන්නේ එතුමා ඊටා දුරදක්නා නොවනින් යම් කාරණාවක් කිව්වා. මේ වෙලාව මේ රටේ මැතිවරණ පවත්වන සුසු කාලයක් නෙමෙයි. මේ වෙලාව මේ රටේ ඡන්දවලට ගැටුම් ඇති කරගන්න ඒ වගේ දේවල් වලට යන්න කාලයක් නෙමෙයි. අපි සියලු දෙනා එකමුතු වෙලා පාර්ලිමේන්තුව හරහා අපි යම්කිසි වැඩ කොටසක් කරලා මේ රට අපි තව අවුරුදු කීපයක් දීර්ඝ කාලීනව නෙමෙයි තව අවුරුදු කීපයක් අපි එකට කරගෙන යමු කියලා. මම හිතන්නේ ඒකෙදි මේ විවස්ථානුකූලව තියෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් තියෙන ඒ තීන්දුව తీරණත් එක්ක මැතිවරණයක් නියත වශයෙන්ම පැවැත්විය යුතුයි කියන හඬ එන්න පටන් ගත්තා විවිධ පාර්ශ්ව වලින් පක්ෂ විපක්ෂ විදියට. ඒ නිසාම මම හිතන්නේ ජනාධිපතිවරණයක් ඇවිල්ලා තියෙනවා. එතුමා ස්වාධීන වෙලා තියෙනවා සියලු දෙනාට පොදු අපේක්ෂකයෙක් විදියට. ඉතින් මම පුජ්‍යලිකව විශ්වාස කරනවා කලාකරුවෙක් විදියට රටක් ගොඩනැගෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආර්ථිකය. ආර්ථිකයේ ශක්තිමත් රටවල් තමයි අපි දියුණු රටවල් කියලා මේ මොහොතේ අලුත් සංකල්පීය වශයෙන් අපි හිතන්නේ. ඒ රටක් සාරධර්ම සංස්කෘතික ඒ සියලු කරුණු කාරණාත් තියෙන අතරතුරේ ඒ රට අනිවාර්යයෙන්ම ආර්ථික සංවර්ධනයක් තියෙන රටක් බවට පත් වෙන්න ඕනේ. එතකොට එවැනි රටක් විදියට ශ්‍රී ලංකාව ඉදිරියේදී නම් කිරීම සඳහා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ස්වාධීන අපේක්ෂක ධූරය භාවිත කරමින් එතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ රටේ මතු පරම්පරාවටත් දැනට වත්මනේ ඉන්න මේ සියලු දෙනාටත් හොඳ ආර්ථිකයක් සකස් කර ගැනීම විශේෂයෙන්ම අපි හිතමු කෙටි කාලීන අවුරුදු 5ක් වැනි කාලයක් තුල අපි මේ වැටිච්ච වලේ අපි වලක වැටලා තියෙනවා. අපි බංකොලොත් භාවයකට ඇවිල්ලා තියෙනවා. අපි යම් විශාල ප්‍රශ්න කන්දකට මුහුණ දීලා තියෙනවා. ඉදිරියේදී අපිට විශාල ණය වාරික ගෙවන්න තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් වලට මුහුණ දිය හැකි ශක්තිමත් ධෛර්යවන්ත සහ දැනුම තියෙන ජාත්‍යන්තරයේ පිළිගන්න ලෝකයේ පිළිගන්න නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අපි කලාකරුවන් විදියට අපි සියලු දෙනා ඒකට තියෙන කැමැත් අපි පළ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි එතුමාගේ ජනාධිපති වර්ණේදී අපි එතුමාට සහයෝගය දෙනවා කොන්දේසි විරහිතව. මං හිතන්නේ බොහෝ අය මං හිතන්නේ මේක පොඩි බලුපොරයක් බවටත් පත් කරලා තියෙනවා මේ වෙලාවේ මේ මැතිවරණය. මං හිතන්නේ මේක ඇතුලේ අත්‍යවශ්‍ය සාධක කතා කරන්නේ නැතුව මේ ආර්ථික කාරණාවෙන් පලා ගිහිල්ලා වෙන වෙන කාරණා සහ විවිධ ගැටුම් සහිත කරුණු කාරණා කතා කරනවා. මං හිතන්නේ ඒකට මේක සුදුසු කාලය නෙමෙයි. රටක් ගොඩනගන්න නම් සියලු දෙනාගේ එකමුතුව සහ මේ සියලු දෙනා මේ වැඩිච ආර්ථික වලෙන් ගොඩෙන්න ඕනේ. මං හිතන්නේ ඒකට එකම විසඳුම විදියට මම යෝජනා කරනවා තවමත් දෙගිඩියාවෙන් සහ යම් තීන්දුවක් ගන්නේ නැතුව හෝ එහෙම දෙපැත්තට යන පිරිසක් ඉන්නවා නම් කරුණාකරලා නැවත සිතා බලන්න අපිට මොකක්ද ඉදිරියේදී සිදුවිය හැක්කේ සිදුවෙන්නට යන්නේ කොමක්ද කියලා. මම දැන් තීරණේ ඔබේ අතේ තියෙනවා. ඔබ මේ වෙනකොට ඉතාම හොඳ තීරණ ටිකක් අරන් තිනවා කියලා අපිට ආරංචි ජනතාව විදියට ඔබ ඉතා හොඳ තැනක ඉන්නවා. එන ප්‍රතිඵල වලින් එන සටහන් වලින් සහ තොරතුරු වලින් අපිට
යම් දෙයක් දැනෙනවා. ඉතින් ඒක නිසා මම සියලු දෙනාගෙන් ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා අපි හොඳ රටක් නිර්මාණය කර ගැනීම සඳහා. මම හිතන්නේ මේක ඉතිහාසයේ තබන පළවෙනි පියවර විදියට අපි මේක හොඳ ශක්තිමත් පියවරක් ඉදිරියට තියලා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙමු. බොහොම සුති. සුබ සන්ධ්‍යාවක් මාධ්‍ය මිත්‍රවරුනි. ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් අපි කලාකරුවන් ස්වාධීනව එතුමාගේ ජය විජයග්‍රහණයක් කිරීම සඳහා පවත්වන මාධ්‍ය සාකච්ඡාවට සැපමිණි සියලුම කලාකරුවනුත් අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මාධ්‍ය හිතවතුනුත් අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම තව දින කිහිපයයි තිබෙන්නේ මේ ජනාධිපති වරණේ ප්‍රචාර කටයුතු අවසන් කිරීමට. ඔබ දන්නවා මීට වසර දෙකකට කලින් මේ රට තිබුණු තත්ත්වෙන් ගොඩගත්ත අපේ ජාතියේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයතහවුරු කිරීමට, ඒ වගේම සාධාරණ ජීවිතයක් ගත කරන්න අයිතියක් බලාපොරොත්තු වෙමින් ඉන්න රටේ පුරවැසියන් වෙනුවෙන් අපෙත් කලාකරුවන් විදිහට අපෙත් පරම යුතුකම එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ විදිහට එකතු වෙලා අපේ අදහසුත් මේ රටට ප්‍රකාශ කරන්න. විශේෂයෙන් කලාවේ විවිධ ඉසව් නියෝජනය කරන කලා ශිල්පීන් තමයි අද අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉදිරි දිනයකදී අපේ කලා ශිල්පිනියන් වෙනුවෙනුත් මේ වගේම මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් අපි බලාපොරොත්තු සිටිනවා. පහුගිය කාලේ අවස්ථා ගණනාවකම රටේ ඇතිවෙච්ච විවිධ තත්ත්වයන් නිසා ඇත්තරම දැඩි පහරක් එල්ල වුණේ විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයට. ඔබ දන්නවා එක්තරා කාලයක් තිබුණා ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක්වත් පවත්ව ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් ක්‍රමිකව 2022 මේ ආර්ථික අර්බුද විවිධ ප්‍රශ්න නිසා කිසිම කෙනෙක් පාරකට බහින්න පුළුවන් තත්ත්වයක් මේ රටේ උදා වෙලා තිබුණේ නැහැ. නමුත් ඒ තත්ත්වය සමනය කරමින් යම් තාක් දුරට සමනය කරමින් ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට රට යම් ස්ථාවරයකට ගේන්න දැඩි උත්සාහයක් දරලා තියෙනවා. මං හිතන්නේ වසර පහක දුර කාලයක් හිමි ජනාධිපතිවරයෙක් වසර පහක කරන කටයුත්ත වසර දෙකකින් පමණ එතුමා සෑහෙන දුරකට එය ස්ථාපිත කරගෙන තිබෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාම තමයි එතුමා මෙවර ජනාධිපතිවරයාට ඉදිරිපත් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ. පහුගිය කාලේ ඇත්තටම අපේ සංදර්ශන භූමිය ගත්තම වේලි වේලි තිබුණු තැනක් අද ජනතාවගෙන් පිරි ඉතිරි යන විදියට ඒ ආර්ථික තත්ත්වය ගොඩනගා ගන්න කලාකරුවන්ටත් සහනයක් වෙන්න එතුමාට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මන් දන්නේ අපිට ආරංචි වෙන විදියට තනින් තන කතා වෙන විදියට මේ රටේ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ වගේ හරි නෙගටිව් මයින්ඩ් එකකින් තමයි සමහර ලාවට දේශපාලන නායකයෝ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා මේ ළඟදී තිබුණු සමුළුවකදීත් කිසිම දෙයක් වෙච්ච නැති ගානට අනුර කුමාර දිසානායක මහත්මයාම කතා කරනවා මේ කලාවට කිසිම දෙයක් සිද්ධ වෙච්ච නැති ගානට. රටේ ජනතාව ඉහළ හොඳ මානසිකත්වයකට ගෙන එන්න නම් ඇත්තටම හොඳ ආර්ථික තත්ත්වයක් තියෙන්නත් ඕනේ. විශේෂයෙන් මේ නිෂ්පාදනංශය සංගීතංශය මේ සියලු දෙයකට බඳන්න රටේ ජීවිතන පොඩි මිනිස්සයාගේ ඉඳලා පළමු පන්තිය දක්වා වෙන තැනට වෙනකම්ම මේ ආර්ථිකය කියන එක ඉතාම වැදගත්. අද අපිට කතා කරන්නලා තියෙන ආර්ථික යුද්ධයක් ගැන සමාජය දේශපාලන වශයෙන්ුත් ඊට පස්සේ සංස්කෘතික වශයෙන්ුත් මේ සියලු දෙයකින්ම ස්ථාපිත කරන්න ඉතා වැදගත් වන්නේ ඇත්තටම ප්‍රධානක තමයි ආර්ථිකය. සල්ලි තිනවනන්නේ මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙන්නේ ගොඩාක් අයගේ හිතවල තියෙන කතාව තමයි ඕක. විශේෂයෙන්ම කලාකරුවෙක් විදියට මට කියන්න තියෙන්නේ ඔබ දැක්කනම් මන් දන්නේ මේ 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 දේශපාලනය කරන අය අප්ඩේට් වෙන්නේ නැද්ද කියලා. සතියන්තයක් ගත්තොත් හැම තැනකම සංදර්ශන නේද? ඒ අතින් බැලුවම උත්සව මිනිස්සු පහුගිය කාලේ තිබුණු පීඩනය මගහරවාගෙන ජීවත් වෙන්න පටන් ගත්ත විතරයි. අපි නැවත මේක හරවන්න ඕනේ නැහැ. මම හිතන්නේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ මේ ගැන වැඩිදුර ඒ සම්බන්ධයෙන් ඔබට අදහස් දක්වાવી. ඉතින් මම
තාරුණ්‍ය වෙනුවෙන් මං කියනවා ඔබ ඒ ගත්ත ඒ ඔබට ජීවිතේ හම්බෙච්ච ඒ පහසුකම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න ඔබ එකතු වෙත්තේ ඇත්තටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති දුරකාලය දීර්ඝ කරලා දීලා ඒ වැඩපිළිවෙලට සහාය දැක්වීමෙන් තමයි. ඉතින් අපි අර කුහක වෙන්නේ නැතුව ඇත්ත වශයෙන්ම රටේ තියෙන හොඳ දේ හොඳයි කියන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අවුරුදු ගානක තිස්සේ අපේ මිනිස්සු නැතිකම බැරිකම තමයි හැම තිස්සෙම මාකට් කරේ. නමුත් ඒකෙන් එහාට ගිහිල්ලා මිනිස්සු දැන් ඔලු උස්සන්න හැදුව විතරයි. අපි සංස්කෘතික වශයෙන් උත් අපි මේ එන්ටර්ටේනින් පැත්ත ගත්තත් ඇත්තටම පීවරෙන් පීවර ගොඩ නැගීගෙන එන කාල සමයක්. නැවත මෙය ආපසර හරවන්න දෙන්න අවස්ථාවක් නැහැ. ඒකයි අපි මේ විදිහට පෙළ ගැහෙන්නේ. ඉතින් මා වැඩිදුර අදහස් දක්වන්නේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා සමග අදහස් හුවමාරු කර ගනීවි. මම ආරාධනා කරනවා සේනක විජේසිංහ මහත්මයාට අදහස් දක්වන්න. මම ඉතාම කෙටියෙන් කාරණා කීපයක් සහ අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සු දැනගන්න ඕන කාරණා කීපයක් තමයි සඳහන් කරන්න තීරණය කළා තින්නේ. ඒකේ පළවෙනි එක මම ගන්නම්. අපි දකිනවා පහුගිය කියන්නේ ජනාධිපතිතුමා මේ දුර කාලේ පටන් ගත්ත වෙලේ ඉඳන් කියන කතාවක් තමයි 2048 අපි යම් දියුණු සංවර්ධිත තැනකට මේ රට ගෙනියනවා කියන එක. ඒක කියපු ගමන්ම මුළු රටම දේශපාලන පක්ෂ සහ සියලු දෙනා මේක විහිළුවට අරගෙන සමාජ මාධ්‍යවල හැමතැනම ගහන්න පටන් ගත්තා. දැන් මේ 48 තමයි මෙයා මේක දියුණු කරන්නේ, එතකන් එයා ඉන්දීද වගේ ලොකු කතා ටිකක්. දැන් මේක දැන හෝ නොදැන කරේ ඉතාම කුහක වැඩක් මේකට මේ දුන්න පිළිතුර. ඇත්තටම මේ 48 කතාව 2048 මේ රට දියුණු තැනකට එනවා කියන කතාව ජනාධිපතිතුමා කියපු ඇත්ත කතන්දරේ හංගලා තමයි මේ කට්ටිය මේ 48 කතාව එළියට විහිළුවක් හැටියට ගත්තේ. නමුත් මේක ආර්ථික විශේෂඥයන් කියනවා 2018 අපේ රටේ තිබ්බ ආර්ථික මට්ටමට අපිට යන්න නම් 2028 වෙනකන් ඉන්න ඕනේ. 2028 විතර තමයි අපිට 18 තිබ්බ තත්ත්වෙට යන්තම් ඔලූස ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි අවම වශයෙන් මැලේසියාව වගේ තැනකටවත් අපේ ආර්ථිකය ගමන් කරන්න, ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න අපිට 2056 කියලා යාලා කියන්නේ. 2056 ඉදී තමයි අපිට යම් තැනකට. නමුත් ජනාධිපතිතුමා උත්සාහ කරනවා ඊට කලින් 48 අපි යම් සංවර්ධිත තැනකට මේ මැලේසියාව, සිංගප්පූරුව වගේ තැනකටත් මේක ගෙනියන්නේ. ඔය කියන දැන් එතකොට ඒක කියනකොට මිනිස්සු හිතන්නේ මේක මේ තීන විදිහටම ඉඳලා එකපාරට 48 මේක දියුණු වෙන්න යනවා කියලා. ඒක තමයි ඊළඟ කුහකම්. මේකේ ඇත්ත කතාව නෝ කියන එක. ජනාධිපතිතුමා කියන්නේ මේ එයා පටන් ගත්ත වැඩපිළිවෙල මේ IMF ඇත් එක කරන ගනුදෙනුව මේ ණය ප්‍රතිව්‍යුහගත කරපු එක මේ ඔක්කොම හරහා මේ ලැබෙන ඉඩෙන් රටේ කර්මාන්තශාලා ඇති කළා. එතකොට ආයෝජන ඇති කළා, ආයෝජකංග මේ රටට ගෙනල්ලා කෘෂි කර්මාන්තය දියුණු කළා. ඒ වගේ දැන් ඒ වැඩපිළිවෙල පටන් ගත්තොත් 48 යන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාරට 48 යන කතාවක් නෙමෙයි මේ කියලා තියෙන්නේ. අනිත් එක ලංකාවේ සියලුම නායකයන් මෙතෙක් කිව්වේ ඔවුන්ගේ කාලය ඇතුළත කරන දියුණුව ගැන. ඔවුන් තමයි මේක කරන්නේ, ඔවුන්ට තමයි මේක කරන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමා 48 කිව්වේ 48 වෙනකන් ජනාධිපතිතුමා බලේ ඉන්න බලාගෙන නෙවෙයි, ඊළඟට එන අයට ඔහු සිස්ටම් එක හදලා දෙනවා, මේක බැලන්ස් කරලා දෙනවා, මේ විදියට ගිහිලා ආර්ථිකය උඩට එනවා, යම් දවසක ඔහු බලේ අතාරිනවා, එතන සිට එන කට්ටියට මේකේ පාත්‍රක තමයි මේ හදලා දෙන්නේ හදන්නේ. ඒක ඉතාම ලස්සන විද්‍යාත්මක අවංක කතාවක්. ඒවත් මේ රටේ තියෙන දේශපාලන පක්ෂවල තියෙන කුහකකමත් එක්ක ඒව ඔක්කොම කණපිට හරවල සාමාන්‍ය එදිනෙදා නිකන් ජෝක් කාටුන් දිහා බලන් ඉන්න මිනිස්සුන්ට ඒක දාලා පොඩි චූන් එකක් ගන්නවා. නමුත් ඕක තමයි ඒ කතාව. නමුත් මේ රටේ ජනතාව මේ වෙනකොට අපි හිතමුකෝ ඉතිහාසයේ පුරාම අවුරුදු 76ක සාපයක් ගැන කතා කරන්නේ. ඒත් මේ අවුරුදු 76 සාපේ ඉවර කරන්න තමයි මේ සමහරු බලය ඉල්ලන්නේ. හැබැයි පොඩි ගානක් තිනව හදලා බලන්න. මං ජනතාවෙන් ඉල්ලා සිටින මේ ගාන හදලා බලන්න. 48 ඉඳන් 94 වෙනකන් වසර 46ක් මට මතක හැටියට 46ක් හරි ශ්‍රී ලංකා UMP දේශපාලනය උඩියට මාරු කර කර මේක කෑවා කියලා අපි කියමුකෝ නිකන්.
රට කෑවා අවුරුදු 46ක්. එතකොට 94 ඉඳන් 2015 වෙනකන් ඒක ලිඛිත වෙනවා තව කට්ටියක්. UMP ශ්‍රී ලංකා ජවිපේ. 94 සිට ජවිපේ හැමදාම වැඩ කළා තින්නේ ඊළඟට බලයට එන දළපති පාලකයාට බලයට ඉන්න උදව් කරන්න. එතකොට මේ 76 සාපේට ජවිපේකත් ඇතුළත්. එතකොට එයාලට ඒකෙන් ගැලවෙන්න බැහැ. අවුරුදු 30ක් වහුන් ඒකට සහයෝගය දීලා තිනවා. මේක ඒ සාපය දියත් කරන්න වසර 76න් 30ක් සම්පූර්ණම ජනතා විමුක්ති පෙරමුණ ඒකට උර දීලා ඒකට සපෝට් කරලා තිනවා මේ රට බංකොලොත් කරන්න. අනිත් එක 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න ඔවුන් විශාල වැඩ කොටසක් කරනවා. එතකොට අනිත් එක තමයි ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක් හැටියට කරලා තියෙන ගොබ්බම වැඩේ තමයි ලෝකේ කිසිම වාමාංශික නායකයෙක් නොකරපු මේ ධනපති පන්තියේ පක්ෂයක් විසින් රජයක් විසින් සාධාරණ ඉෂ්ට කරයි ලස්සනට මේක හදලා දී මේක සමාජවාදයට ගෙනියයි කියන මිත්‍යාව වුණ හිර වෙලා තමයි ඔවුන් ඒකට උදව් කරලා තියෙන්නේ. එක එක කාරණා. ඒක ජයිපේ තියෙන ගොබ්බකම තමයි මම ඒකට කියන්නේ. ඒතොර ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහනේ. එක්ක වෙන්නේ නැහැ කියලා දැන දැන කරලා තින්නේ. එහෙමනම් රටට සහ ජනතාවට ද්‍රෝහිකමක්. ඒ එකකවත් ගොඩයා ගන්න බැරි වුණාම තමයි 2005 න් පස්සේ මෙයාලා තීරණය කරන්නේ අපි තනියෙන් බලයට එනවා කියලා. ඒ කියන්නේ අර හැම තැනකටම ගිහිල්ලා දැන් වාමාංශික ව්‍යාපාරයක මාක්ස්වාදයේ තියෙන තියරියක් එක්සත් පෙරමුණ න්‍යායය කියලා. ඒකෙදි කියනවා කමක් නැහැ සභාග වලට යන්න. සභාග වලට විප්ලවදී පක්ෂයක් සභාග වලට ගිහිල්ලා ඒ සභාගේ බලය අල්ලන්න ඕනේ. අනිත් පක්ෂ දිය කරලා ඔවුන් බලය අල්ලන්න ඕනේ. ඔවුන් මොකද්ද කරේ? ජනතා විමුක්ති පෙරමුණ ගිය හැම සභාගිකින්ම ජවිපේ එක ෆේල් වෙලා එළියට ගියා. අර කට්ටියගේ බලය තහවුරු කළා. ඒක ඕකේ කළා දින මේකට එළියට ගියා. ඉතින් මොකද්ද මේ වාමාංශික ව්‍යාපාරයේ තියෙන වැඩේ? එක එක අනිත් එක අරගලයේ පටන් ගත්තා. අරගලයේ පටන් ගත්තා නිර්පාක්ෂික අරගලයක්. ලෝක නිර්පාක්ෂික අරගල කොහොමත් සිද්ධ වෙලා දිනලා නැහැ. රුසියාවේ විප්ලවය වෙන්නේ 2017 මේ කම්කරුවන්ගේ බලය ගන්නවත් මේ වාමාංශික මේ දේශපාලනයක් හදන්නවත් සමාජවාදී පිටවන්නවත් නෙවෙයි. රුසියාවේ මිනිස්සු පාට බහින්නේ කළුපාන් ඉල්ලගෙන. කළුපාන් ඒ කියන්නේ කළුපාන් එක ඉල්ලගෙන තමයි පාට බහින්නේ. ඒ පාර්ට් බහින ජනතාවට නායකත්ව දීලා බලය අල්ලගන්න බොල්ෂෙවික් පක්ෂය ලෙනින් එක ක්‍රියාත්මක වුණා. දැන් මෙතන මොකක්ද උනේ? අරගලේ කොච්චර මොන්ටිසෝරිද? එක පක්ෂයක්වත් නැහැ. ඈ ගිහිල්ලා මේකේ බලය ගන්නවත් ප්ලෑන් එකක් ඉස්සරහට ගෙනියන්න ප්ලෑන් එකක් මේකේ බලය කොහොම අන්තිමට රූපහානි සංස්ථාරය යන්නේ ධනේෂ් අලි. යන්න ඕනේ විප්ලවදී පක්ෂ නායකයා ගිහිල්ලා රටට කියන්න ඕනේ පණිවිඩේ. එහෙමවත් දන්නේ නැති මොන්ටිසෝරි වාමංශයේ පක්ෂ වලට පුළුවන්ද රටක් හදන්න? ඈ එතකොට කිසිම සැලසුමක් තිබ්බේ නැහැ. අන්තිමට මොකද උනේ? ගෝඨාභය රාජපක්ෂ ගියා. ඒ කට්ටිය ලොකු උදව්වක් කරා රටට අරගලයේ ගෙනල්ලා. උදව් දෙකක්. එකක් ජනාධිපතිතුමාව බලයට පත් කරපු එක. ඒක තමයි මේ රටට කරපු ලොකුම පින් අතේ වැඩේ. දෙවෙනි කාරණය ආයේ අවුරුදු 100කටවත් මේ රටේ මිනිසුන්ගේ පාට බස්සන්න බැරි මට්ටමට මිනිසුන්ට කලකිරෙව්වා අරගල කියන එක. ඒ දෙකම කරා. ඒ දෙකටම ජයිපිට සහ පෙරටු ගාමිකට බොහොම ස්තුතියි. මොකද ඒක රට රකින්න ලොකු උදව්වක් වුණා ඒ කාරණේ. අවසාන වශයෙන් මම කියන්නම් අපිට මේ ජනාධිපතිතුමා දිනව ගත්තේ නැත්තම් සිද්ධ වෙන කාරණේ එකක් තමයි දැන් ජනතාවන් අර 76 සාපේ ගැන කතාවට ආවේ ඒක කියන්නේ මේ රටේ මිනිස්සු මේ රටේ සියලුම පාලනය කරපු දේශපාලන පක්ෂ ගැන කලකිරිලා යම් කිසි කට්ටියක් එක්ක මේ කට්ටියට හරි දීලා බලමු මේ කට්ටිය වෙනස් කරයි කියන විශ්වාසයෙන් ජනතාව පෙළ ගැහෙනවා නම් ඒක ජනතාවට බනින්න බෑ. ඒ ජනතාව සාධාරණයි. මං ඒ ජනතාවට තමයි ආදරෙන් ඉල්ලා සිටිනවා. 1988 ජනතා විමුක්ති පෙරමුණේ හාරිස් පත්තුව දකුණේ පූර්ණ කාලීන සමාජිකයෙක් වෙච්ච මම ජවිපේ ඇත්ත ඇතුළ ගැන හොඳටම දන්න කෙනෙක්. ඒ නිසා ඒ ගැන කියන්න වෙලා නෑ. ඒ අත්දැකීමෙන් මං කියන්නේ ඕන තැනක ඕන ජවිපේගේ නායකයෙක් එක්ක ඕන වේදිකාවක මම ලෑස්ති ඕනනම් ඒ ගැන විවාද කරන්න ඇතුළේ තිබ්බ දේවල් ඇතුළේ කරපු දේවල් මිනිස්සුන්ගේ මරපු හැටි ඒ ඔක්කොම. නමුත් මිනිස්සු මේ රටේ ජනතාවට ආදරෙන් ඉල්ලා සිටින එක දෙයක්. ඔයාලා හිතන ඔය සිහින රාජ්‍ය තුල ඉන්න ওই මිනිස්සු ටික ওই කාඩර් එක ජයිපේ ওই ජයිපේ කාඩර් එක කියන්නේ මනුස්සකමක් තියෙන කට්ටියක් නෙවෙයි මනුස්සකම තියෙන විදියට ඇඩ් කරන්න පුළුවන් කට්ටියක්. ඒ නිසා මේ ව්‍යසනයට රට ඉදිරියේදී පත් වෙන්න යන ව්‍යසනයට හවුල්කාරයන් වෙන්න එපා. මේකන මට යටින් බැනලා ඕන තරම් කියන්න හැබැයි ලියලා තියාගන්න මේ රට සුඛිදි මුදිත රටක් කරන්න ජයිපේට බෑ හේතු දෙකක් උඩ. පළවෙනි කාරණේ මාලිමාවේ කෙනෙක් මට කියන දවසක් මාලිමාව නම් නැව ජේවිපී කියන්නේ නැවේ
පැනලා යන්න තියෙන පොඩි බෝට්ටු කැල්ල විතරයි කියලා. ඒ කියන්නේ මාලිමාව ඉන්න පිටින් ආපු සෙට් එක තීරණය කළා තිනෝ ජේපීට ලූසන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසාම ලාල්කාන්තිය පෙරද කියනවා මාලිමාවෙන් ඉල්ලන්නේ මේ පාර විතරයි, ඊළඟ හැම ඡන්දයක්ම අපිල්ලන්නේ ජේපීෙන් කියලා. ඒ කියන්නේ දැන්ටම ඒ දෙගොල්ලන්ගේ කුලල් කෑගලින් පටන් අරන් ඉවරයි. ඉතින් මේ කුලල් කා ගන්න දෙපැත්තට අදින සෙට් එකට මේ රටේ බලය ගියොත් ඒ කට්ටිය කුලල් කාගල දෙපැත්තට අදින ඉන්නව මිසක් මේ රටේ කිසිම සුගතියක් වෙන්නේ නැහැ. කිසිම සුගතියක් වෙන්න විදිහක් නැහැ. ඒ ජාත්‍යන්තර බලපෑම් ඒ සියලු දේට අපි අහුවෙලා මේ රට විනාශ වෙලා යනවා. ඒ නිසා කරුණා කළා ආපෝසරයක් අපිට ආපස්සට යන්න බෑ, ආපෝසරයක් අපිට අඳුරට යන්න බෑ. ඒ නිසා ඉතාම ආදරෙන් ඉල්ලස්න මේ රටේ ජනතාවගෙන් අපි පක්ෂභේද පැත්තක දාන්න. අපිට පක්ෂයක් නැහැ. පළවෙනි කාරණේ ඒක. අපි පක්ෂපස්සේ ගියේ නැහැ. පක්ෂ පිළිබඳව ඔබලාට තියෙන කලකිරීම අපිටත් තියෙනවා. නමුත් අපිට ඉන්න එක නායකයෙක් මේ රට මේ වෙලාවේ බේරගන්න. ඒ නායකයාට විතරයි මේ විද්‍යාත්මක දැනුම තියෙන්නේ. ඔහුට විතරයි මේ විද්‍යාත්මක දැනුම සහ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධකම ඩිරෙක්ට් තියෙන්නේ. ඔහුට මේක මේ අවුරුදු පහේ විසඳන්න දීලා මේ රට යම් තැනකට ගේන්න උදව් කරන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. ඊට පස්සේ කවදා හරි දවසක මේක ඔහුට කරගන්න බැරි වුණොත් විතරක් අපි විකල්පයක් ගැන හොයමු. බොහොම ස්තුතියි. බලනවා අපේ රටේ බොහෝ නාලිකාවලින් රියැලිටි තරඟ තියෙනවා. ඒ තරඟවල ආධුනිකයෝ හැටියට ගීත ගායනා කරනවා. ඉස්සරහෙන් බොහොම සුන්දරව ඒක දැක්කට ඊ ගායක ගායිකාවන් ගායනා කරන ගීතවලට සහ ඒවා රචනා කරපු එහෙමත් නැත්නම් සංගීතවත් කරපු ශිල්පීන් පිටිපස්සේ මරා ගන්නවා, කුලල් කා ගන්නවා. ඒකට හේතුව මේ චැනල් අයිතිකාරියොත් අර ආධුනිකයන්ට කවදාවත් පුරුදු පුහුණු කරන්නේ නැහැ. මේ තරඟයට විතරයි අනුන්ගේ ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් එහාට ගියාම තමන් තමන්ගේම නමක් හදා ගන්න ඕනේ, තමන්ගේ නිර්මාණ හදා ගන්න ඕනේ කියලා. දශක ගානකට ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහන්ගේ සංකල්පයකට අනුව ජාතික තරුණ සේවා සභාව බිහි වෙනවා. ඉතින් එළියට එන්නේ තමන්ගේම නිර්මාණත් එක්ක. අපි අදටත් රස විඳිනවා ශර්ලි වෛජයන්ත, චන්ද්‍රලී කපෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර වගේ අය තාමත් වේදිකාවේ අපි දපිනවා. ඒ ආපු දුර ඒ හරි දැක්මකට අනුව. නමුත් කාලයකට පස්සේ, ඊටත් කාලයකට පස්සේ ඔහු දුර දකින නායකෙක් හැටියට එල්ආර්ටි මොනෝරේල් එහෙමත් නැත්නම් සැහැල්ලු දුම්රිය සංකල්පය ඉදිරිපත් කරනවා. ඒක කරන්න දෙන්නේ නැහැ, කකුලෙන් අදිනවා. ඒ වගේම තමයි ටැබ් දෙන්න හැදුවා මේ 2015 වගේ කාලේ. ඒක කරන්න දුන්නේත් නැහැ. අර කතාවක් තියෙනවනේ, නායකයා කියන්නේ ජනාධිපති දුරගෙන උපනායකයා කියන්නේ අග්‍රාමාත්‍ය දුරේ. ඉතින් අර වයිස් කැප්ටන් ඉඳන් කැප්ටන් සිගේ කරන්න පුළුවන් දේවල් වලට අවසර නැහැ. ගොඩ කාලයක් හිටියා කියලා කියනවා අග්‍රාමාත්‍යවරයා හැටියට. ඔහුට ඒ අවසරය හම්බ වෙන්නේ නැහැ. නමුත් මොකද්ද වාසනාවකට හම්බ වෙනවා අවුරුදු දෙකකට. හැබැයි ඒ අවුරුදු දෙකකට හම්බ වෙන්නේ අර්බුදකාරී රටක්, බංකොලොත් වෙච්ච රටක්. ඔහු මේ අවුරුදු දෙක ගත කරන්නේ අපු මේ බංකොලොත් කමින් අයින් කරන්න. නමුත් අපි තාමත් ඉන්නේ ණය කන්දක් උඩ. ඉතින් එහෙනම් අපි බේර ගන්න තියෙන විසඳ ගන්න කර දේවල් ගොඩක් තියෙනවා. අනිත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නත් කියන්නේ IMF එකෙන් තොර ලෝකයක් නැහැ කියලා කියනවනම්, විසඳුමක් නැහැ කියලා කියනවනම්, ඇයි අපි තාම හරියට රිහර්ස් කරපුවත් නැති කෙනෙක්ව තෝරගන්න තීරණය කරන්නේ? පළපුරුද්ද තියෙන නායකයෙක් ඉද්දි අපේ මිනිස්සු 60-65 කවුරුදු ගානක් තිස්සේ හිතුවේ උඩරැවුල තියෙන්න ඕනේ, ළමයි ඉන්න ඕනේ, එහෙමත් නැත්නම් ජාතික ඇඳුම් අඳින්න ඕනේ නායකයෙක් වුණාම කියලා. නමුත් ඒ හැමදේම බොරු වුණා පහුගිය අවුරුදු දෙකේදී. පක්ෂ විපක්ෂ හැමෝම ඔහු තමයි සුදුසා කියලා තේරුම් අරගත්තා. මං හිතනවා අර මං කියපු ඔහු දුර දැකපු දේවල් ප්‍රවාහණය පහසුකම් සහ අපනයන ආර්ථිකය දියුණු කරලා මේ වෙලාවේ රනිල් රට ඕන වුණා හෝ නැති හෝ මේ රටට රනිල් ඕනේ කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. සුබ සැන්දෑවක් ආදරණීය මාධ්‍ය සහෝදරවරුනි, වරියනි, අපේ සියලු කලාකරුවන්ගෙන් අවසරයි. මම මේ
ලියාගෙන ආපු තොරතුරු ටිකක් තියෙනවා මේක මට කියන්න කියවන්න අවසර දෙන්න. මොකද මේක කියවිය යුතුම ටිකක්. එළඹෙන 21 වෙනිදා අපේ රටේ තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ ජනාධිපතිවරණය තමයි එතෙක් මෙතෙක් අපේ රටේ අපේ ඉතිහාසයේ තිබෙන තීරණාත්මකම ජනාධිපතිවරණය. අපි ඉතිහාසයේ ජනාධිපතිවරණ ගණනාවකට මූණ දීලා තියෙනවා. ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ජනාධිපතිවරු පත් කරගෙන තියෙනවා. කරුණු කාරණා ගොඩක් වෙනුවෙන් අපි ජනාධිපතිවරු පත් කරා, පත් කරගත්තා. ඒ හැම වෙලාවෙම වඩා ප්‍රධාන වුණේ දේශපාලන කාරණා. ආර්ථික කාරණාවලට ලොකු තැනක් හම්බුනේ නැහැ මේ ජනාධිපතිවරේ පත් කරනකොට. හැබැයි මේ පාර අපිට ජනාධිපති කෙනෙක් පත් කරගන්න වෙලා තියෙන්නේ බංකොලොත් වෙච්ච රටක් ගොඩ ගැනීම වෙනුවෙන්. ආයෙත් නැගිටවන්න බංකොලොත් සීමාවේ ගැට්ට උඩ ඉන්න අපි වලට වැටෙනවද නැත්නම් ගොඩ යනවද කියන ප්‍රශ්නය අපි හැමෝම ඉස්සරහ තියෙනවා. ඒක නිසා සැප්තැම්බර් 21 වෙනිදා ගන්න තියෙන්නේ අපි මැරෙනවද නැත්නම් රැකිනවද කියන තීරණ දෙකෙන් එකයි. 20යි 22 වෙනකොට අපි බංකොලොත් රටක්. එක පැත්තකින් හැම දෙයකටම පොලිම් මර ලතෝනි විලාප තමයි හැම පැත්තෙම ඇහුනේ. පොලිම්බල මිනිස්සු මැරිලා වැටෙනවා. මැරිලා වැටුණා. පොලිම්බල මිනිස්සු ගහ මරා ගත්තා. රටේ තෙල් නෑ, ගෑස් නෑ, කිරිපිටි නෑ, හාල් නෑ, ලයිට් නෑ, මුකුත් නෑ. ඒවා ගේන්න ඩොලර් නෑ. ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නෑ. එහෙම රටක් තමයි මීට මාස 25කට උඩදී අපිට තිබුණේ. එදා අගමැතිකම බාරගන්න අභියෝගය ගත්ත ඒකට ඉදිරිපත් උනේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් විතරක් තිබිච්ච ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ උසුළු විසුළු වලට ලක් වෙමින් හිටි රනිල් වික්‍රමසිංහ සහෝදරයා විතරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාරගෙන රට යථාවත් කළා. පොලිම් නැති කළා. දැවැන්ත විනාශයකින් කෙලවර වෙන්න තිබිච්ච රටක් එතනින් ගලවලා හරි පාරට දැම්මා. මේ අර්බුදයෙන් අපිට එක දෙයක් පෙන්වලා දීලා තියෙනවා. මේක තමයි ඉතා වැදගත්ම කාරණාව. මේ අර්බුදයෙන් අපිට එක දෙයක් පෙන්වලා දීලා තියෙනවා. ඉතිහාසයේ අපිට මගහැරෙන්න ගිය නායකයෙක් නැවත අපිට මුණ ගැසලා තියෙනවා. අර්බුදය විසින් රනිල් මහත්තයව අපිට හොයලා දුන්නා. නැත්නම් ඉතිහාසයේ අපිට මගහැරෙන්න තිබිච්ච නායකයෙක් රනිල් වික්‍රමසිංහ කියන්නේ. අපි රනිල් මහත්තයගෙන් ගන්න ඕන වැඩේ මොන ක්‍රමයකින් හරි ගන්න ඕන. රනිල් මහත්තයා වෙනුවෙන් නෙවෙයි අපේ රට වෙනුවෙන් රටක් ගොඩ දාන්න තියෙන ඕන දැනුම ඉවසීම අත්දැකීම් පරිණතකම රාජ්‍යතාන්ත්‍රික භාවය ඒව රනිල් මහත්තයාට තියෙනවා. ඒ බව පහුගිය අවුරුදු දෙකේදී ඔහු ඔප්පු කරලා පෙන්නවා. අවසාන වශයෙන් රනිල් මහත්තයා හැර මේ මොහොතේ රටට වෙන උත්තරයක් නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි උත්තරය. ස්තුතියි. මම හිතන්නේ අපේ මේ කෙටි සාකච්ඡාව මෙතනින් සමාප්ත වෙනවා. ඒ වගේම අපේ මාධ්‍යවේදී මහතුරුන්ට මහත්මියන්ට යම් ප්‍රශ්න තියෙනවා නම් කලාකරුවෙකින් ඒ මෙහිම වෙලාව තියෙනවා. යොහාන් ප්‍රශ්න මොකුත් නැහැ. ඉස්සරහ නම් හම්බ වෙන දිගට නේ. ඩේලි මිර. ඔව්. ඔබතුමාලට